දැන් ඕගොල්ලන්ට මේ ඒ කියන්නේ දැන් අටේ අවසාන වාර විභාගයේ මාර්තු මාසෙ තමයි තියන්නේ. ඊට පස්සේ මැයි වල ඉඳලා ඕගොල්ලන්ව 9 පන්තියට දාන. ඒතර ඒ නිසා අපි මේ ඒ කිට්ටුවට වෙනකම්ම අටේ පොත ඉතින් ඉවර කරනකොට කොහොමවත් ඒ වගේ වෙයි නේ. තව පාඩම් තුන හතරක් තියෙනවා. මේ ඒතර අවසාන වාර විභාගය ඒ කියන්නේ පොත් දෙකෙන්ම ප්‍රශ්න දාන වාර විභාගය අවසාන වාර විභාගය තියෙන්නේ 22 මාර්තුව. හරි මම මේක මතක් කරේ ඔයගොල්ලන්ට වාර විභාගය කලින් ඉස්කෝලේ ජනවාරි දියට ඉතින් පොඩි ටෙස්ට් එකක් සමහරට තියයි. ඒකට ඉතින් ලෑස්ති වෙන්න. එහෙනම් මාතෘකාව ක්‍රියාගමු. මම මේ ලියලා තියෙනවා. විද්‍යුත් ධාරාවේ එමු නැත්තම් විද්‍යුතේ චුම්බක ඵලය කියලා. චුම්බක ඵලය. ඊයේ මට ගිහලා දින්න බැරිුණා පිටු කීයක් කරාද? අන්න ජමෝත්ගෙන් අහන්න. පිටු කීයක් කෝරේද කියලා කොහේ ගියා දනේ කවිෂකින් මහා ගිය සතියේ. අන්දිරි නෑම. ඔය අම්ම ෆෝන් එකෙන් ගිහලාමද කියලා. අයියෝ පව්. පිටු 8යි ටීචර්. CR පිටු 8ක්. ආවෝ ටීචර්. ඔබෝ ගවිෂ CR පිටු 8ක් තියන්න ඕනේ. ආදි. පාඩුව දරන්න පුළුවන් වෙයි දන්නේ. හායි. එතකොට එහෙනම් මාතෘකාව ලියාගන්න විද්‍යුතයේ චුම්බක ඵලය. චුම්බක කියන්නේ ඒකාන්දම්. එතන මොකද්ද මේ කියන්නේ අහගන්න කිසිල බෑම් පැත්තකින් තියලා විද්‍යුත් ධාරාවකට පුළුවන් කාන්දම් බලය ඇති කරන්න. චුම්බක කියන්නේ මැග්නට්ස් එහෙම නැත්නම් කාන්දම්. එතන කරන්ට් එකට පුළුවන් කාන්දම් බලය ඇති කරන්න. දැන් ওই කරන්ට් එක යන කම්බි වටා දැන් කරන්ට් එක යන කම්බි අපි දැකලා තියෙන ඕන තරම් පාර එහෙම තියෙන හයිඩ්‍රේෂන් එක තියෙන. ඒව වටා විශාල කාන්දම් බලය ඇති වෙනවා. ඒක නිසා තමයි ඔය මේ හයි ටෙන්ෂන් එක ළඟ තියෙන ඒවට ටීවී එකෙන් බලන්න අමාරුයි අර තරංග කැපෙනවා. එතකොට ඒ නිසා විශාල කාන්දම් බලය ඇති වෙනවා. ඒක තමයි අපි අද කතා කරන්න හදන්නේ. එතන පරීක්ෂණ දාලා තියෙනවා අච්චු පොතේ 10 13. බලන්න පරීක්ෂණේ මොකද්ද කියලා මම මෙතන ඔයගොල්ලන්ට ඒක කරලා පෙන්නන්න හදන්නේ බලමු. පිටු අංක කීයද කියන්නේ 10 13 තියෙන්නේ. 36. 36. පිටු අංක 36. පිටු අංක 36. 10 13. එතකොට අපි දැන් බලමු ඔය කියන ක්‍රියාකාරකම. පේන්න මම මේ ආන්දම බලමු වේද කියලා. මම කරන්නේ ටිකක් පේන්නේ පේන්නේ නැහැ නේද කටු ප්‍රොඩක්ට් පේනවද කාන්දම? එතකොට කාන්දම අපි ඔහොම තිබ්බහම දැන් බලන්න මේ තියෙන කාන්දම මේ කාන්දමනේ මාරි මාවේ දියලා තියෙන්නේ. මම පොඩ්ඩක් ඇද කරා ඔයගලන්ට පේන්න නිසා මේ තියෙන කාන්දම් කැල්ල. හරි
මේ කාන්දම් කෑල්ල දැම්මම මේ මාලිමාවට මෙන්න මෙහෙම කරන පේනවද වෙනස? මාලිමාව කටුව මොකක් හරි වෙනවද? කරකිනා ටීචර්. ආ කටුව කරකිනව පේනව නෙමෙයි. පේනවනේ මම බලව වේගින් කරනවා. එතකොට මාලිමාවේ කටුව නේ මාලිමාවේ කටුව අපි වෙන වැඩේට කියනවා මාලිමාවේ කටුව උත්ක්‍රමණය වෙනවා කියලා. එහෙම නැත්නම් චලනය වෙනවා. එතකොට මේ චලනය වෙන්නේ මේක කාන්දමක් නිසා. එතකොට මාලිමාවේ කටුව මේ විදිහට චලනය වෙන්නේ කාන්දම් බලයක් නිසා. හරිද දැන් තර්කේ? මාලිමාවේ කටුව මේ චලනය වෙන්නේ මේ කාන්දම් බලයක් නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට අපි ඕක චුට්ට ලියාගමුකෝ. ලියාගමු මාලිමාවක්. මාලිමාවක් ආසන්නයි. මාලිමාවක් ආසන්නයි. මාලිමාවක් ආසන්නයි. චුම්බකයක් චලනය කළ විට. මාලිමාවක් ආසන්නයි චුම්බකයක් චලනය වන විට. චලනය කළ විට. මාලිමාවේ කටුව උත්ක්‍රමණය වේ. මාලිමාවේ කටුව චලනය වෙනවා. මාලිමාවක් ආසන්නයේ චුම්බකයක් චලනය කළ විට මාලිමාවේ කටුව උත්ක්‍රමණය වේ. අකුරු බලන උත්ක්‍රමණය අලුත් වචනයක් වෙන්නේ නැති උත්ක්‍රමණය වේ. දැන් කවුද ඔන්න ඕන මේ බලන්න පරීක්ෂණය. මේ බලන්න මේ මාලිමාවේ කටුව. මාලිමාවේ කටුව කොයි දිශාවලට තියෙන්නේ? උතුරු දකුණු දිශාවට. දිශාවලට හැමතිස්සෙම තියෙන මාලිමාව පාවිච්චි කරන්නේ දිශා හොයාගන්න. එතන මාලිමාවේ කටුව ඔන්න දැන් උතුරු දකුණු දිශාවලට තියෙන්නේ. හැබැයි මේ කාන්දමෙන් පුළුවන් ඒක වෙනස් කරන්න මේ මාලිමාවේ කටුව මෙන්න හරකගෙන දැන් උතුරු දකුණු හොයාගන්න බැරුව යනවා. මාලිමාවක් ආසන්නේ කාන්දමක් තිබ්බොත් එහෙම මාලිමාව හරියට වැඩ කරනවද? නෑ. මාලිමාව තියෙන උතුර හොයාගන්නනේ. එතකොට මාලිමාවක් ආසන්න මාලිමාව කාන්දම් කෑල්ලක් ළඟ තිබ්බොත් එහෙම උතුර දකර හොයන්නම් වෙන්නේ නෑ. ඇයි වෙනස් වෙනවද? එහෙනම් මාලිමාව පාවිච්චි කරනකොට කාන්දම් වලින් තොර ප්‍රදේශයක පාවිච්චි කරන්න ඕනේ. කාන්දමක් ආසන්නේ තිබ්බොත් මාලිමාවේ උතුර හරියන්නේ නැති වෙනවනේ. එක්කද කටුව කරකැවෙනවනේ. ඔව් බර්මිඩා ත්‍රිකෝණෙත් කියනවා විශාල කාන්දම් බල තියනවා කියලා. හොයාගෙන තියෙනවා. එතකොට දැන් ඒ නිසා ගුවන් යානාවල එහෙම මාලිමා මේ දිශාව වැරදියට වැඩ කරනවා කියලා එතන එහෙමත් තර්කයක් එතන ගේනවා. එතකොට දැන් අපේ මෙතන කියන තර්කය තමයි මාලිමාවේ කටුව චලනය වෙන්න නම් කාන්දම් බලයක් තියෙන්න ඕන. එතකොට දැන් මම ඊළඟට කරන්න හදන්නේ මේ 10 13 ක්‍රියාකාරකම්. දැන් බලන්න 10 13 ක්‍රියාකාරකම් කරන හැටි. මාලිමාවක් මෙහෙම තියෙනවා. තිබ්බහම මාලිමාව කොහමද ඉන්නේ? උතුරු දකුණු දිශාවලට ඉන්නවා. ඊට පස්සේ අපි කරන වැඩේ මේකට මෙහෙම මේ කම්බියක් තියලා තියෙනවා. ඇන දෙකක් ගහලා බලන්න මේ රූප සටහන. කම්බියක් තියලා තියෙනවා ඇන දෙකක් ගහලා. දැන් අපි හදන්නේ මේකට කරන්ට් එක දෙන්න. මේ 9 වෝල්ට් බැටරියක් තියෙනවා. මම මේකෙන් කරන්ට් එක දෙන්න හැදුවා. මොකේද දැන් කරන්ට් එක දෙන්නේ? කම්බියට. මෙන්න ගාව මෙන්න මේකට කරන්ට් එක දෙන්න. මේකට කරන්ට් එක දෙන එක මොකද්ද? මෙතනින් කම්බි ගුර දිබ්බා. හරි.
මෙතනින් කම්බි කෝර තිබ්බා. මෙතනින් මෙහෙම ගෑවුවාම හරිනේ. ඉතින් මෙහෙම ගෑවහම මේකේ කරන්ට් එක යනවනේ වටේ. මෙහෙම යවන්න කරන්ට් එක. එතන මේ කම්බි කෝර මේක උඩින් තියලා මෙහෙම තියෙනවා. තියලා දැන් මාලිමා උතුරු දකුණු දිශාවසේ තියෙන්නේ. එතකොට මේ කම්බිය ඔහොම මේව කම්බිය තිබ්බා. දැන් හරියට මන් තියලා තියෙන්නේ මේ කටුව උඩින්. කටුව උතුරු දකුණු දිශාව ඔස්සේ තියෙන්නේ. මාලිමාව හොඳට වැඩ කරනවා. මං ඉන්න පැත්තට උතුර තමයි මේ රතු පාට පැත්තෙන් පෙන්නන්නේ. දැන් ඔන්න මේව තිබ්බා. දැන් හරියට මන් තියලා තියෙන්නේ මාලිමාවේ උතුරු දකුණු පෙන්නන කටුව උඩින් මේ කම්බිය තියලා තියෙන්නේ. දැන් මම හදන්නේ මේ කම්බියට කරන්ට් එක දෙන්න. කම්බියට කරන්ට් එක දීලා බලන්නයි හදන්නේ. කම්බියට කරන්ට් එක දෙන්න මම කම්බියට කරන්ට් එක දෙන්නේ මෙන්න මෙතනින් මෙහෙම තිබ්බා මෙතෙන්ට. හරි? මේක ලයින් වලට නිසා මෙතන අනිත් අග්‍රේ තියෙන්නේ. හරි? මෙහෙම තියෙන. එහෙම තියලා දැන් කරන්ට් එක දෙන්න හදයි. මේ පැත්තට දෙන්න ඕගොල්ලන් නැත්තම් බේන්න ඇති නිසා. ඔගොල්ල බලන්න ඕනේ මොකද්ද බලන්න ඕනේ මාලිමාවේ කටුව වෙනසක් වෙනවද කියලා බලන්න ඕනේ හරි මාලිමාවේ කටුව මොකක් හරි වෙනසක් වෙනවද කියලායි බලන්න ඕනේ හරි මේක මෙහෙම අල්ල ගන්න හෙලවෙන හින්දා අල්ලන්නේ නැහැ මම කරන්ට් එක දුන්නේ ඔන්නෝම තියෙන්නේ මාලිභාවයේ කටුවේ. දැන් මම කරන්ට් එක දෙනකොට බලන මාලිභාවයේ කටුවේ මොකක් හරි වෙනසක් වෙනවද කියලා බලන්නයි ඕනේ. වෙනවද වෙනස? ඔව් ඔව්. ආයෙත් බලන්න. දෙපැත්තට යනවානේ. එහෙනම් මොකද කියන්නේ කරන්ට් එක යන කම්බියක් ළඟ කරන්ට් එක යන කම්බියක් තිබ්බොත් මාලිමාව නිවැරදි උතුර පෙන්නනවද නෑ ඒක උත්ක්‍රමණය වෙනවා එහෙනම් අපි මාලිමාව පාවිච්චි කරනකොට කරන්ට් එක ළඟ තියෙන්න බෑ ඊළඟට කාන්දම් කෑල්ලක් ළඟ තියෙන්න බෑ ඈ මේ කාන්දමෙන් උතුර දිශාවට ගිය කොහෙද කියන්නේ ඔය යන්නේ කැලේ පාරේ තමයි යන්න වෙන්නේ නේ මාලිමාව මෙහෙම කාන්දම් කැල්ලා සක්වේ දාගෙන උතුර දිශාවට තමයි තියෙන්නේ කියලා බාලදක්ෂයම යනවා ඔය කැලේ බාලදක්ෂකම නැයි දන්නවා දිශාවට යනවා කැලේ ගිහිල්ලා අතරමං කරලා දාලා එන උතුර දිශාව හොයාගෙන එන්නේ කියලා එතකොට මොකද වෙන්නේ මේ වැඩි අවුල් එතකොට එහෙනම් අපි මාලිමාව පාවිච්චි කරනවා නම් විද්‍යුත් ධාරාවක් තියෙන්න බෑ ඒ ආසන්නේ ප්‍රබල විද්‍යුත් ධාරාවක් ඊළඟට කාන්දමක් තියෙන්න බෑ ස්පීකර් වල කාන්දම් තියෙනවා ස්පීකර් එක ළඟ මාලිමාව තිබ්බොත් ඔයගොල්ලන්ගේ දේවල් වල මාලිමා ඇති ඉතින් මාලිමාව මම දැකලා තියෙන පොත් බෑග් වල ඉඳන් දැන් හයි කරලා තියෙනවා මේ මේ මාලිමාව මම ගත්තේ රුපියල් 225යි දැන් නම් ඉතින් රුපියල් 100ක් විතර වැඩි ලොකු මිල දේවල් නෙවෙයි රුපියල් 325ක් විතර ඇති දැන් මගේ ළඟ තියෙන ඉතින් බලන්න ගත්ත වඩුනේ මේ 225යි ගත්තේ එතකොට මේ අරගෙන ඕගොල්ලෝ බලන්න කාන්දම් ගැල්ලක් ළඟ තියලා මේකට වෙන වැඩි එතකොට දැන් අපේ තර්කේ මේකෙන් කරන්ට් එකක් යනකොට ඉස්සෙල්ලක බලන්න පොඩ්ඩක් දැන් පොත්තරක් නැහැ විද්‍යාව මෙන්න මේකට කියන්නේ හරි පොතේ ලියන නෙවෙයි මෙහා ගන්න දැන් මේ කාන්දමේ මේ මාලිමාවේ කටුව කරකැවෙනවා මේක කාන්දමක් නිසා මේක කරකැවෙනවා හරි එතකොට දැන් මේක තියලා කරන්ට් එක දෙනකොට කටුව කරකැවෙනවා. එහෙනම් මේකේ කරන්ට් එක යනකොට මොකක්ද ඇති වෙලා ඇත්තේ? කාන්දම් බලයක් ඇති වෙනවා. කාන්දම් බලයක් ඇති වෙනවා. මේකෙන් කටුව කරකැවෙන්නේ මේක කාන්දමක් නිසා. එතකොට මේක මෙතනින් තියලා මේකට කරන්ට් එක දෙනකොට කටුව කරකැවෙනවා නම් එතකොට මෙතන කාන්දම් බලයක් ඇති වෙනවා. හැබැයි කාන්දම් බලය ඇති වෙන්නේ මේකේ විදුලි ධාරාව යනකම් විතරයි. ඕෆ් කරාම ආපහු කටුව අර මුල තැනට ආවා. ඒක නෙවෙයි හොම් හොම්නේ.
කටුව ආපහු මුල තැන්ට එනවා. මේකේ විදුලි ධාරාවක් ගමන් කරනකොට මේක වටා ඇති වෙන කාන්දම් බලය. ඒකට අපි කියනවා විදුලි චුම්බක චුම්බක බලය කියලා. තේරුණාද දැන්? දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. කාන්දමක් උත්ක්‍රමණය වෙ මාලිභාවකට උත්ක්‍රමණය වෙන්නේ කාන්දමක් තියෙනකොට කාන්දමෙන් එතකොට කරන්ට් එක යනකොටත් උත්ක්‍රමණය වෙනවා නම් මේකේ කාන්දම් බලයක් ඇති වෙන එච්චරයි තරටි. හරි. එහෙනම් අපි මොකද කරන්නේ 10 14 10 13 නේද? 10 13 14 නෙවෙයි. 10 13 අපි පොඩ්ඩක් රූප සදානක් ඇඳගන්න. රූප සදානක් ඇඳගන්න රුපියලේ කාසියක් කියලා අඳනනම් අර කාසියක් නෑ. කාසියක් හරි මෝතල් මෝඩියක් හරි. මෙහෙම තියලා මාලිමාවක් අඳින්න. මාලිමාව ඇඳලා අපි යෝකේ ලකුණු කරනවා කටුව. කටුව මේ අතර ලකුණු කරමු. මොකද අනද හේතුව මේ අපි කම්බිය දැන් මේ මෙන්න මේ පෙන්වන්නේ උතුරා. මෙතන උතුර මේ වෙන්න. මොහොත් එක තමයි මෙතන වෙන්න. අපි දැන් හරස් කරලා අඳින්න කමන්නේ. කටු ඔන්නම් පාට දෙකකින් පාට කරලා දෙනවා කලවි රත්ය කාන්දම් දැකලා ඉතින් මේ මාලිමාවන් දැකලා ඉතින් මේ සමුත් මාලිමා දැකලා දිනවා ඔව්දීජ ඔර්ලෝසුලේවත් මම දැකලා තියෙන චූටි ඔර්ලෝසුලත් හදලා තියෙන එතකොට ඔය විදියට තියෙනවා දැන් අපි තියෙනවා මේක උඩින් තිබ්බා කම්බිය සන්නායකේ තිබ්බා මේක උඩින් සන්නායකේ තියලා කරන්ට් එක දෙනවා. මෙතනින් තිබ්බ කම්බිය. මේක උඩින් තිබ්බ කම්බිය. මේ කම්බිය. දැන් මුලින් තියෙන්නේ ඔය විදිහට. කරන්ට් එක දෙන්න කලින්. ඊපස් අපි මොකද කරේ බැටරි කෑල්ලකින් මෙතනින් සම්බන්ධ කරලා අරගෙන මෙහෙම තිය සංකේතයෙන් අඳින්නම්මා මේව බැටරි කැල්ලක් තිබ්බ 9 වෝල්ට් එක කමක් නැහැ වෝල්ට් ගානෙන් නම් ඉතින් බලපෑමක් නැහැ මේක අපි 9 වී එකක් එතකොට ලියන ක්‍රියාකාරකම 10 13 කියලා අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න ඕනේ අපි පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනයේ පිළිවෙලට ලියමු. සලෝක සනා හැදපු තැන උඩින් ලියන පරීක්ෂණය. පරීක්ෂණය 10 13 ඔගොල්ලෝ ඇච්චු පොතේ දාලා තියෙනේ. ඇඳලා ඉවරා නම් අත උස්සන්නක් බලන්න. වහන්නේ ඇඳලා ඉවරයි. නම් කරන්න ඕනේ මාලිමාව අපි පෝෂ නම් කරන්න ඕනේ ආකවිෂ ඇඳලා ඉවරයි. යාෂාරා ගිස දීටි නෑ නේද යාෂාරා? පිටියට ඉතිරිස සතීටි නෑ නේ. අනුමතක වෙහිටි නෑ කිල්වා සබ්දයක් හරි. එතකොට දැන් ඒශාර පරීක්ෂණය හොඳට දැක්කද පැහැදිලිව? ඔව් ටීචර්. එතකොට අපි මේක දැන් මේක තමයි මේ ලියන්නේ. හැබැයි මේක ලියන්න කලින් අපි අර මේ පොතේ නෑ ඒක. පොතේ නැති එක මෙන්න මේක. කාන්දමකින් තමයි මාලිභාවයේ කටුව
උත්ක්‍රමණය වෙන්නේ කියලා අපි ලියනවා. ඒ නිසා අපි කියනවා මාලිමාවේකට උත්ක්‍රමණය වුණා නම් මේක කාන්දම් වුණා කියලා. හරි ඒකයි තර්කය. එහෙනම් ලියාගමු ඔතෙන්ට. දැන් මේක ඇඳලා තින් නම් කරන්න ඕනේ නැහැ. මොකද කෝෂ අපි නම් කරන්නේ නැහැ. කෝෂයේ සංකේතයෙන් දා මා කෝෂය කියලා ලියන්න ඕනේ නැහැ. එතකොට අපි ඔතෙන්ට ලියාගමු දැන්. පරීක්ෂණයේ මේ ලියා මා ආයිසර් ලිව්වනේද මාලිමා අවකාශන්නේ කියලා ලිව්වනේද ලිව්වනේද ඒක මේ කට ලිව්වනේ ආ ඒක ලිව්වනේ හරි දැන් අපි මේක ලිව මේක ලියන්න මේක ලිය මෙතනින් යටි ලියා ගමු රූප සකහනේ පරිදි මාලිමාවක් මත මේක නතර කරපු සම්පකම් දී එන මේක ලකුණු කරා රූප සටහනේ පරිදි මාලිමාවක් මත සම්බ කම්බියක් තබා සම්බ කම්බියක් තබා එයට විදුලි ධාරාවක් එයට විදුලි ධාරාවක් ලබා දුන් විට එයට විදුලි ධාරාවක් ලබා දුන් විට මාලිමාවේ කටුව මොකක් වුණාද අර වචනේ දාලා ලියන්න ගිම්මාන මොකද ලිව්වේ මාලිමාවේ කටුව උත්ක්‍රමණය උත්ක්‍රමණය වේ උත්ක්‍රමණය වේ උත්ක්‍රමණය නැත්නම් මේව චලනය වේ උත්ක්‍රමණය වේ එනම් පොඩකින් පාලිමාවේ කටු උත්කමනේ දැන් අපි ඒතර නිගමනය කියලා තියෙනනේ එහෙනම් අපි ලියමු නිරීක්ෂණ ලියවන මාලිමාවේ කටු උත්කමනේ වේ කියලා දැන් ලියමු නිගමනය නිගමනේ ලියමු නිගමනේ ලියමු මොකද අපි යන තීරණේ කටු උත්කමනේ වෙනවා නම් එහිදී චුම්බක බලය කාන්දම් බලයක් ඇති වේ කාන්දම් බලයක් ඇති වෙනවා ඒකයි කාන්දම් බලයේ විනුක්‍රමණය වෙන්නේ එහෙනම් කාරණට කියන උනුක්‍රමණය නම් ඒක කතර කාන්දම් බලයක් ඇති දැන් අපි ලියන නිගමනේ අපි නිරීක්ෂණයේ අත්දැකීම ලිව කමන්න එක වාක්‍යයෙන් අපි නිගමනේ ලියන නිගමනේ කියන්නේ මොකද මෙම පරීක්ෂණ නිසා අපි එන තීරණය මොකද කරන්ට් එක යනකොට කම්බි වටා මොනවද ඇති වෙන්නේ චුම්බක බලය කාන්දම් බලය චුම්බක බලය ඇති වෙනවා නිගමනේ ලියන්නේ නම් එනම් විදුලි ධාරාවක් ගලා යන කුමුලි නම් කියනවා බහු චමිත් එනම් විදුලි ධාරාවක් ගලා යන සන්නායකයක් වටා එනම් විදුලි ධාරාවක් ගලා යන සන්නායකයක් වටා චුම්බක බල ඇතිවේ මෙය විද්‍යුතයේ චුම්බක ඵලයයි මේ විද්‍යුතයේ චුම්බක ඵලය දැන් පොතේ නම් නැහැ මම ඔයගොල්ලන්ට ඕකේ අනිත් පැත්ත කියලා දෙන්න හදයි එතකොට ටීචර්යි කියන්නකෝ මෙය විද්‍යුතයේ චුම්බක ඵලයයි
හද දිල් මී මේ විද්‍යුතේ චුම්බක බලය දැන් පොතේ නෑ පොතේ නැති වුණාට මම ඔයගලන්ට මේ ඕගොල්ලෝ දැන් තව දවසකින් 9ට එනවනේ 10ට නේද සෝල වලියන්නක් තියෙනවනේ අපේ තියෙන වැඩ ළමයින්ට නේද එතකොට මම මේ පොතේ නෑ මම මේ තව එකක් කරලා පෙන්නන්න හදනවා ඕකේ නොපිට මේ තියෙන්නේ මොකද්ද මේක දන්නවා එතකොට බලන්නකො මෙහෙම වැඩේ චුම්බකය කරකැවෙනකොට මේකෙ මොකක් ඇති වෙනවද විදුලි බලයක් ඇති වෙනවා කරන්ට් එකක් ඇති වෙනවා බලන්නකො මහා පුදුමේ කියන්නේ මහා පුදුමේ කියන්නේ මේ බලනකො මොකක්වත් නැහැ මේක මෙහෙම නිකන් තියෙන්නේ මේ ඇණයක්වත් ගහලා කවන්නේ මේ නිකන් තියෙන්නේ එතකොට චුම්බකය චලනය වෙනකොට කරන්ට් එක එනවා ඒ කියන්නේ මේකේ කරන්ට් එකක් ඇති වෙනවා ඒ වගේමයි අනිත් පැත්ත මොකක්ද අනිත් පැත්ත කරන්ට් එක යනකොට චුම්බක ගුණ ඇති වෙනවා දෙපැත්තම වෙනවා ඔය දෙකම හොයාගත්තේ කවුද මයිකල් පැරඩේ කියන විද්‍යාඥයා මයිකල් පැරඩේ කියන විද්‍යාඥයා දැන් එතකොට අපි ඔතනින් තව එකක් හදන්න යන්නේ ඊළඟ ක්‍රියාකාරකම් ඊළඟ ක්‍රියාකාරකම 10 14 दहाई दाव हाथर इसे लो बालानों को मनोहर दिए नहीं किया ना माँ दिए ऐने आती है ना पेरो ऐने बटे काम भी आती है काम भी होता लती है ना ऐने बटे काम भी होता लती है ना मैं बान ऐने आती है ना मैं ऐने बटे काम भी होता लती है ना මේ ඔතන තියෙන කම්පියුටර් ඔයගොල්ලෝ කියන්නේ මොනවද කියලා? අද ඒ ඔයගොල්ලෝගේ නමක් තියෙන කොයන්නේ පටන් ගන්න. කොපර් කොයිල් ආ සම්මි දෙවුන. කොයිල් මෙයාට අපි කියන්නේ කොයිල් කියලා. එතකොට මේ නිකන් කම්පියකයි මේ ඔකේ කියනවා මොකද්ද කියන්නේ? 10 සෙන්ටිමීටර් පමණ දෙන යකඩ ඈන දෙකක් ගන්නලු එනමල් ආලේපිත තඹ කම්බි වලට කියන්නේ මොනවද කියලාද කොයිල් කිය දැන් නිකන් තඹ කම්බි එකයි එනමල් ආලේප කරපු තඹ කම්බි එකයි අපි බලමු වෙනස මොකද්ද කියලා මොකද මේ එනමල් ආලේප කරනවා කියලා කියන්නේ
Copper kian deh tambah wajar Latin maling kian nama Elisa copper tambah ya pilihan. Itu tuh tambah kambiak nih. Nah potek kian deh tambah kambiak nih. Potek kian mau kan? Potek kian. Enama lalai pita tambah kambiak. Tambah kambiak. Orangnya tambah kambiak. Nih tambah kambiak. Dan parishane gannalu enamal gaapu tamba kambiya api enamal gaam mona paada wedi pola paata enamal gaam mona enamal kiya mona enamal kiya enamal kiya lekar mona kiya dan me gaala tiyena enamal Ewan itu mau kita tawaran mau kira silek kira. Baru ini, pernah ada silek kira lagi tuh pernah. Itu kuda enamel lale pakarai enamel. Ini sah koi lekai ke parte waktu itu, nih. Silek ke parte sama koi lekai part. Kalau part ayo tiap, kalau part koil tiap, mau koil sila kakek part, atau lu tiap ni tambah, fitting gana part, make ni kang make, ni kang tada dubur bagi part aggal ati ni. Itu pada tengah mana, ni mau gapu ekar. Dah pas ni tiap ni, odra halan, nol muka tapi tu betul, dat mende, tamai ni pariksan ati. Tatahan nang ini koi boleh tiap ni, eh, pariksan ni ke pahat ni kalau jenna tamai, ogolan tu kene klet ti. Eh ini dah udah ada. Itu kalau demi galat ya ni, me enamel gaapu tambah kambiak, enamel gaapu tambah kambiak, tawai memang hotel ati. Enamel gaapu. Itu kalau deng, api mohonnya kalau hitamu, me ke enamel nekir. Me kira kalan tega deh mbari sel, mana deh me kira kalan tega deh lo, me naik nol tega, mama me kalan tega deh. Ini kawasta. Kalau tengok dulu nama, jangan kalau tengok dulu nama, kalau tengok yang mana, awalan ni. Itu kotor. Make enamel neck ialah hitu. Mana make yang ada kan? Mana isel lah, mana board dekkan, ni dekkan. Ni ada orang lagi yang kau ikut. Coin. Make ni kan tambah kambing. Ni ada yang coin kambing. Enamal lalai itu dia ada kian, coil ni kang ni ada kian, ni kang tambah kambi. Anda lihat lah tu sen. Malu tu berai. Kalau kau dia apa naya adi ini ni kan ada ulat depan tengah naik dia ni, pada dah la pada kan? Coil ni dia, kek apa pada itu dia, nara tu coil dia no, sumbru pada dia no, tambah pada itu dia no. Emo kau megana ada kerja pada mana tak selak kek pada sama itu dia ni, pada dia ni kan gan lekar.
Then ඔය කියන පරීක්ෂණය. හරි? ඔය කියන පරීක්ෂණය තියෙනවා මේ ඈනය. ඔබලා පොතේ තියෙන අතර වැන්ද ඈනයක් තියෙනවා. දැන් මේ ඈනේ වටා කම්බිය පොතවද? කම්බිය පොතලද? මෙතනින් ඇවිල්ලා තියෙනවා මේ කම්බිය. ඔබ ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මම සංකේතයෙන් අඳින්නම් මෙතනින් ඒගොල්ලෝ දාලා තියෙනවා මීටරයක් අපිට මීටරේ වැඩන්නේ අපි කෝෂයක් දාමු. මීටරෙන් ඉතින් කරන්ට් එක මන ගන්න දාලා තියෙනවා මෙතන කෝෂයක් දාන්න. දැන් හරි වන්නෝක තමයි තියෙන රූම් සතර. මීටරයක් ඉතින් අපිට දාගන්න පුළුවන්. ඕන්න දාගන්න පුළුවන් කියන්නේ මීටරයක්. ඕන්නේ අපිට කරන්ට් ගන්නේ ඕන්නේ. දැන් හරි. දැන් වන්නෝක තමයි මේ රූප සටහන. මොකද්ද රූප සටහන මෙන්න ඇනේ. මේ කොන් දෙකට කරන්ට් එක දෙන්න ඕනේ. දැන් මෙන්න මම පළවෙනි සැරේට ඇදලා තියෙන්නේ ඔයගොල්ලෝ අඳින්න ඕනේ නැහැ. මේ ඇදලා තියෙන්නේ මං තඹ කම්බියක්. කොයිල් එකක් නෙවෙයි. පොතේ කියන්නේ කොයිල් එකක් මං ඇදලා තියෙන නිකන් තඹ කම්බියක්. දැන් මේකේ අපි බලමු කරන්ට් එක යන පාර. කරන්ට් එක හැමතිස්සෙම පටන් ගන්න මේ ධනාග්‍රේ පැත්තේ. ඔන්න ඔහොම කරන්ට් එක ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ කරන්ට් එක? මොකද අනිත් අය කියන්නේ යන්න පුළුවන් කෙටිම පාරෙන් යන ඕගොල්ලෝ ගේට්ටුවෙන් යන්නේ නැතුව වැටෙන් පැනලා යන්නේ. ඔයගොල්ලෝ ගේට්ටුවෙන් යන්නේ නැහැ ඔයගොල්ලෝ යන්නේ වැටෙන් පැනලා. ඒ වැටෙන් පැනලා නේ ළඟයි. ඒ වගේ මෙතන වෙන වැඩේ තමයි දැන් ෂෝට් වෙනවා. මොකද්ද ෂෝට් වෙනවා කියලා කියන්නේ? මෙතෙන්ට ආවට පස්සේ මේ විද්‍යුතයට පිස්සු නෑ වට ගන්න. මොකටද කෙලින් පාර දිගන්නේ? මෙතනින් රින් ගාලා එනේ දිගේ ගියා. මෙතනින් මෙහෙම ගියා. දැන් අපිට ඕනේ කම්බිය දිගේ කරන්ට් එක යවන්න. එනේ දිගේ යවන්න ඔච්චර දඟලන්න ඕනේ නෑනේ. උතන්න ඕනෙත් නෑනේ එනේ දිගේ යවන්න. දැන් අපිට ඕනේ ඇනේ දිගියා නම් මෙතන නිකන් ගෑවුවා නැති මේ වට ගන්න ඕනේ නැහැ බුරුවට. දැන් අපිට ඕනේ කරන්ට් එක ඇනේ දිගේ යවන්න. බලන්න පොතේ තියෙන රූප සටහන. ස්විච් එකක් තියෙනවා. ස්විච් එක ඉදින් මොකද ගාවන්න දැන්නේ ස්විච් එක. අපි කවයන් දෙක ගාවමුකෝ. ඇමීටරේ අපිට වැඩක් නැහැ. අපිට විදුලි ධාරාව කොච්චර ගියක් කමන්නේ. හරි. දැන් අපි මේක සර්ව කරලා ඇඳලා තියෙනවා. දැන් බලන්න මේ දාන්නේ කොයිල් එකක් දාන්න. මේක වටේ ගාලා තියෙනව මොනවද ගාලා තියෙන්නේ? ශෙලක් ගාලා තියෙනවා. මේ උදා ගාලා තියෙන ශෙල. ශෙලක් ගාලා තියෙනවා. ශෙලක් ඇවිල්ලා විදුලිය ගමන් නොකරන දෙයක්. විදුලිය ගමන් නොකරන ද්‍රව්‍යය තමයි මේ ශෙලක් කියලා කියන්නේ. ඒ කියන්නේ හරියට මේක මේ වගේ මෙන්න මේ වගේ
wire එකක් වගේ. Coil කියන්නේ මෙන්න මේ වගේ wire එකක් වගේ. ඒ කියන්නේ මම මේක මෙහෙම මොකක් හරි වටේ එතුවොත් අපි කියමුකෝ යකඩ එකක් වටේ එතුවා කියලා. යකඩ කූරක් වටේ එතුවා කියමු. යකඩ පටියක් වටේ මෙහෙම එතුවා කියමු. එතකොට දැන් කරන්ට් එක කොහෙද යන්නේ? යකඩ පටිය යනවද? යකඩ පටිය යනවද දැන් කරන්ට් එක? නෑ. නෑ නෑ ඒ වයර් එකනේ. දැන් කරන්ට් එක යන්නේ කොහෙද? වයර් එක දිගේනේ. ඇයි මේ යකඩ පටිය ගෑවිලා නැහැ නේ වයර්? වයර් එකේනේ කරන්ට් එක දිගේ. නෑ. දැන් වයන්නේ යන්නේ දැන් වයර් එක දිගේ කරන්ට් එක යන්නේ. ඒ වගේ ශෙලක් කියන්නේ මේ රබර් ආවරණය වගේ තමයි. රබර් ආවරණයත් කියන්නේ විදුලිය ගමන් නොකරන. ඒ වගේ තමයි මේ ශෙලක් කියන જાතිය විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ කොයිල් හරියට වයර් වගේ. ඉතින් වයර් එකක් කරොත් මේ විදියට ලොකු විශාල වෙනවනේ දැන් මේක. ඈ එතකොට පොටෝල් ගානක් ඔතනකොට උපකරණේ එන විශාල වෙනවනේ වයර් දැම්මොත්. ඒ හින්දා මොනවද දාන්නේ? කොයිල් දා. කොයිල් වල ලොකු ආවරණයක් නැහැ. මේ වගේ ආවරණයක් දැම්මොත් බුදු අම්මෝ මෝටරයක් මේ කෝච් පෙට්ටියක් විතර ඊට ලොකුයි නෑ ඇයි වයර් හින්ද එතකොට ඒ නිසා මොකද කරන්නේ දානම මේ ශෙලක් දාපු කොයිල් දාන දැන් කරන්ට් එක කොහෙද යන්නේ මම මෙතනින් කරන්ට් එක එනවා මේ කෑල්ලක් කොයිල් මේ කෑල්ල ඉතින් කොයිල් උණක් කවන්න නැති උණක් කවන්න මේ කෑල්ල මේ කෑල්ල ඉතින් මම නම් දැන් ඔක්කොම කොයිල් තමයි ඇති මේක කොයිල් මහා පුදුම වැඩක් වෙනවනේ විශ්වාස කරන්නේ නැහැ මේ වැඩ. බලන්නකො මයිකල් හර්ඩේ මහත්තයා හොයාගත්ත ඒවා ලේසිද කියලා. මෙතෙන්ද කරන්ට් එක දෙනවද? කොයිද ඉතින් ගෝලේ විදියට වයර් කැල්ලක් අත අල්ලගන්න කෙනෙක් නැහැ. දැන් ඔන්න මේම අපි කරන්ට් එක දෙනවා පොඩ්ඩක් ඉතින් තියලා බලන්න. අන්තිේදී නම් ගිම්මාට බඩල ඇවිල්ලා උදව් වෙනවා නේ ගිම්මා. එතකොට මේව දැන් කරන්ට් එක දෙන්න. බැටරියෙන් කරන්ට් එක දෙන්න. දැන් මොකද වෙන්නේ කරන්ට් එක? ඇනේ වටේ යනවා. වයර් එක වගේ හින්දා මේක දිගේ වටේ ගහලා ඉතින් මොනව කරන්නේ? මේ වෙන විදිහක් නැහැ. මේව යන. එතකොට මේ කොයිල් එහෙම නැත්නම් අපි වර තවරමක් කියනවා පරිවෘත කම්බි. පරිවෘත කම්බිය දුවම තියෙන වාසිය මොකක්ද? වාසිය හෝ අවාසිය කරන්ට් එක යන්නේ කොහොමද? වටෙන් යනවා වයර් වගේ තමයි. දියන්න වටේම යනවා. දැන් ඔන්න මේම කරා. මේම කරන්ට් එක දෙනවා. පොතේ කියන්නේ ඒකනේ. බැටරි කෑලි එකයි ඇනේට කරන්ට් එක දෙනවා. දුන්නාම වෙන වැඩේ අහන්න. දුන්නාම මේ යකඩ ඇණය කාන්දමක් වෙනවා. බලන්න වැඩි. මේ යකඩ ඇනේ කාන්දමක් වෙනවා. හැබැයි ඕෆ් කරාම කාන්දම් බල නැති වෙනවා. කරන්ට් එක යනකම් මෙයා කාන්දමක් බවට පත් වෙනවා. ඉතින් කාන්දමක් උරා කියලා දැනගන්නේ කොහොමද? මේ යකඩ කුඩු තියෙනවා. මේ යකඩ කුඩු මේකට ඇලවෙනවද කියලා? ඇලවෙනවද කියලා බලන්න. එතකොට හරි. ඇලුණා නම් කාන්දන්නේ. හැබැයි පොඩි නිරීක්ෂණයක් ඕගොල්ලන්ට දැන් පේනවද දන්නේ නැහැ. බලමු ඉතින් දාලා. මේ තියෙන යකඩ කුඩු. යකඩ කුඩු කොහෙන්ද ඉල්ලගන්නේ? ලියවන පට්ටල් තියෙන. ලියවන පට්ටල් වල ලියලා යකඩ කුඩු ගොඩ ගහගෙන ඉන්න ඒගොල්ලන්ට දාන්න ගන්න නැතු ඉල්ලුවම දෙනවා ගෝල් භාගයක් විතරයි යන්න කියලා. ඒ ඒගොල්ලන්ට දාන්න ගන්නන්නේ නැහැ. ඒ හින්දා හරි කැමති යකඩ කුඩු ඉල්ලන්නේ යනවාට. එතකොට මම යකඩ කුඩු ටිකක් ඉල්ලුවා මට අර කළු පාට රුපියල් 1000 ටියුලිප් කාර් දී. මං කව මට මේ පරීක්ෂණ කරනවා මේ ළමයින්ට විද්‍යාව උගන්වන්නේ. මට යකඩ කුඩු ටිකක් දෙන්න කියලා. එතකොට කළු පාට රුපියල් 1000 ලොකු ටියුලිප් කාරකින් එකක් දුන්නා. මට ගේන්නත් බැරි තරමට දුන්නා. ඒගොල්ලෝ ඒවා කැමති ගෙනියන්නේ නැහැ වැඩක් නැහැ. එතන මේ යකඩ කුඩු.
එතකොට දැන් අපි මේක දැන් යකඩ කුඩු ආකර්ෂණය වෙනවා කියලා කියාගත්තොත් හරිනේ එහෙනම් මේක කාන්දන් වෙලා එතකොට දැන් අපි බලමු ඔය පරීක්ෂණය කළා තවසරයක් කියව ගන්න ක්‍රියාකාරකම 10 14 ක්‍රියාකාරකම 10 14 කියව ගන්න Then make it up. The current is there. Connect. The balagan is in බලාගෙන දින්නේ හරි දෙකනම් පෑම් මේසු දින් තියලා බලන්න දැන් අපි මේ යකඩ කුඩු එකට මේ කරන්ට් එක දීලා මේක කිට්ටු කරන්නයි හදන්නේ හරි මම දානවා එහෙනම් බලන්න හරි पेना दारा विलाती है ना? ओ ठीक है। ठीक है। पेना मेरे का कहाँ दमा कला था ना इधर? कला। वेला। दमा कला। याकड़ कुड़ वेला हुना। याकड़ कुड़ वेला हुना कि अन्य मेरे का कहाँ दमा बॉर्ड परिवर्तन होगा। ये तो कुड़ देंगे ओके तमाई ओगलांगे पोते थी है ना क्रिया कार काम। එතකොට රූප සටහන ඇඳගමුද එහෙනම් දාගන්නකො 10 14 කියලා ඒජ පොතේ එකද ඒජ අදපු එකද මම අදපු ගඳගම් මේක සරලයි මම අදපු ගඳගම් පොතේ ඉතින් වෙනසකට තියෙන්නේ මේ රූපේ අපි බැටරි දැන් සංකේත දාමුනේ කමන්නේ ඇඳලිජ ඈ ඇඳලිජ ආ ඇඳද හරි කෝෂේ වන්න මය අදින් මැකිලා කෝෂේ कौशल है कि ना कौशल आंधी में अंदर ही है कौशल संकेत है आंधी में मैं कोयल किया ना इमांग में कल अपनों करे मैं कोयल लड़ किया ना आनित ना बा ये आंधी वाले परिवर्तन का काम भी है परिवर्तन का काम भी क्या ना वाटे शेलक गाव का काम भी परमगमन ही वाला है परमगमन है ना ऑफ परमगमन ने चलो ऑफ परमगमन ने ऑफ परमगमन कहाँ था ने मैं रूप सराय है ना मैंने मेरे कांदे ने मेरे कांच सारा लाय එකකට ලියන්නේ පරීක්ෂණය. ක්‍රියාකාරකම් මම පරීක්ෂණ කරා. මොකද මේක 10 14 නේ. 10 14ට අදාළ පරීක්ෂණය. අපි සරල කරලා යන්නේ. ඉතින් අවුලක් නැහැ. රූපාලි ඉන්න ඕනේ නැහැ. බැටරි අපිට කෝෂේ සංකේතය දාන්න පුළුවන්. අපි ලේසි. अंदर ही बोला आता उसे ने शारा हाँ मैंने तो वीडियो टीका बाला हरी थिंग में कवर करना नहीं दे बारे बागे लापन के लिए मासूम डे हाँ पैसे अड्डू बे अब वो मेरे को लानू जाना करना
වාරි විභාග තියෙනවා මම කිව්වනේ මාර්තු වල වාරි විභාග තියලා අවසාන වාරි විභාගය. ඒ කියන්නේ අටේ පොත් දෙකෙන්ම ප්‍රශ්න අහන සම්පූර්ණ වාරි විභාගය මාර්තු වල තියෙනවා. තියලා අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඕගොල්ලන්ට දානවා grade 9 වලට දාන්න. මේ එතකොට අපි වාරි විභාග පිටු කරලා පොත් දෙකෙන්ම ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන කරගෙන යන පළවෙනි එකකේ ඉඳලා. එතකොට මොනවද තියෙන්නේ ලකුණු ගන්න එක? ප්‍රශ්න උත්තරේ කටපාඩම් කරගෙන යන්න. දැන් එහෙමද විභාග? එතකොට දැන් අපි මේක ලියන පරීක්ෂ අපි පරීක්ෂණ නිරීක්ෂණ නිගමනින් පිළිවෙත ලියමු. හරි. දැන් පරීක්ෂණය. එතකොට එක වාක්‍යය වැඩි විස්තර නැලන් දියලා නම් කලන් දියෙන් මෙයා ගම රූප සටහනේ පරිදි. රූප සටහනේ පරිදි උපකරණ සකස් කොට රූපසටහනේ පරිදි උපකරණ සකස් කොට පරිවෘත්ත කම්බිර පරිවෘත්ත අකුරු හරියටලිය පරිවෘත්ත කියන්නේ කොයි පරිවෘත්ත කම්බියට විදුලි ධාරාවක් ලබා දෙයි රූපසටහනේ පරිදි උපකරණ සකස් කොට පරිවෘත්ත කම්බියට විදුලි ධාරාවක් ලබා දෙයි ඉතින් ඒක හරියට කියනකො මොන චමෝ කියන රූපසටහනේ පරිදි උපකරණ සකස් කොට පරිවෘත්ත කම්බියට විදුලි ධාරාවක් ලබා දෙයි ඒක පරීක්ෂණය ඊට පස්සේ කියන්නේ මොකද්ද නිරීක්ෂණය නිරීක්ෂණය අපි දැකපු දේ හැබැයි නිරීක්ෂණය කියන්නේ දැකපු දේ විතරක් නෙවෙයි ඈ නිරීක්ෂණය කියන්නේ මොකද නිරීක්ෂණය කියන්නේ ඇසින් දුටු දේ ඔව් ඇසින් දුටු දේ විතරක්ම නෙවෙයි මලිදු නිරීක්ෂණය කියන්නේ අපේ තියෙනවනේ පහක් පංචේන්ද්‍රිය මොනේ පහ ඇහැයි නාසය ඒ කියන්නේ දැක්කොත් නිරීක්ෂණයක් ගඳක් සුවඳක් ආවොත් නිරීක්ෂණයක් රසක් දැනුනොත් නිරීක්ෂණයක් සද්දයක් ඇහුනොත් නිරීක්ෂණයක් හැමේ උෂ්ණත්වය ඉහළ යාමක් සිසිල් වීමක් නිරීක්ෂණයක් නිරීක්ෂණයක් කියලා කියන්නේ දකින දේ විතරක් නෙවෙයි පංචේන්ද්‍රියන්ට ගෝචර වන යමක් අපේ අවයව පහක් තියෙනවානේ ඒ පහට ම වෙන ඒවා නිරීක්ෂණය මට දැන් මෙන්න මේක නිරීක්ෂණ කියන්නේ හරි නිරීක්ෂණ කියන්නේ අත උස්සලා මොනවාද නිරීක්ෂණ කෙනෙකුට පත්තු ඒවා අතට උෂ්ණත්වය දැනීම දුම නහයට මොකද්ද නහයට දුම නහයට ඔයගලට දැනුනේ මට දැනුනේ සද්දයක් දැනීම අන්න මේ වර්ණයේ වෙනස් වීම හරි වර්ණයේ වෙනස් වීම ඇහැට ආලෝක නිකුත් වීම ඇහැට සාලික කල්ලන් හිටියනම් මගේ අත පිච්චෙනවා එතකොට තාපය උෂ්ණත්වයේ ඉහළ යාම වැඩි මෙහෙත් ගන්ධය දැනීම රසන දැනීම රසතේ රසලා ඇති මේ පැත්තේ රහට වැඩිය මේ පැත්තේ රහට වැඩිය වැඩි මෙහෙත් වල රහට වැඩිය මෙතන රහ වෙනස් ඇති නේ අතේ යන්නේ ඊළඟට අපි මන්ති කරන්නේ නැති එතකොට අන්නෝ නිරීක්ෂණ නිරීක්ෂණ කියන්නේ ඈත දකින යමක් විතරක් නෙවෙයි අපි පරීක්ෂණ නලයක් අල්ලනකොට උෂ්ණත්වය ඉහළ ගියා නම් මේ බල්බේ මේ බල්බේක දාලා තියෙන විනාඩි 15 මොන වෙන නිරීක්ෂණය අතට උෂ්ණත්වය දැනීම ආලෝක නිකුත් වීම එකක් ඊළඟට අල්ලලා බලමු ප්‍රශ්නේ තාපය අතට උෂ්ණත්වය ලැබේ දැනීම උෂ්ණත්වය දැනෙන එකත් නිරීක්ෂණයක් හරි එතකොට නිරීක්ෂණයක් කියන්නේ මේක නම් සද්දයක් ඇහෙන්නේ නැහැ මේක නම් සද්දකුත් ඇහුණායි මම මෙහෙම ගහන්නේ නේ කිසිලාල සද්දයක් කරන එතකොට ඒ නිසා මොකක් හරි පරීක්ෂණයක් කරනකොට කිටි කිටි ගාලා සද්දයක් එනවා නම් නිරීක්ෂණයක් සද්දයක් ඇසීම
ගන්ධයක් දැනීම වර්ණය වෙනස් වීම උෂ්ණත්වය ඉහළ යාම එතකොට උෂ්ණත්වය ඉහළ යන එක කියන එක අපිට ඇහැට නෙවෙයි පේන්නේ රසයෙන් අත ඇල්ලුවොත් තමයි දැනෙන්නේ ඒ ඇස කන නාසය දිව සම කියන පහට දැනෙන යමක් නිරීක්ෂණය එතකොට දැන් මොකද්ද උනේ නිරීක්ෂණය මේක නම් දී සද්දයක් ඇහෙන්නේ නැහැ කරන්ට් කියනකොට දැන් මොනවද නිරීක්ෂණ නිරීක්ෂණ මොකද නම් බල ඇතිවීම මෙතෙන් ගන්නේ නෝ යකඩ කුටි එක යකඩ කුටි නැද්ද නේ යකඩ කුටි ආ ලාංක ලාංගාව නැතුව අනිත් ටික පාතින් ගාව නැතුව අනිත් අපි පස්සේ නේ ගාව මේ මේ යකඩ එනේ තියෙනවා ඉතින් දැන් ඉඳ තියෙනවා මේක දාලා අනිත් මොනවද යකඩ කුටි අනේ එක නම් කරන්න නේද සංකේතයක් නේ යකඩ කුටි ඊට පස්සේ අපි ලියලා දැන් නිරීක්ෂණය නිරීක්ෂණය මොකද්ද උනේ මේකේ වටා කරන්ට් එක යනකොට මේ යකඩ කුඩු යකඩ ඇනේට මොකක් වුණාද ඇලුණා ඇලුණා ඇලුණාට කියන හොඳ වචනේ ආකර්ෂණය වුණා ආකර්ෂණය විය ආකර්ෂණය තමයි නිරීක්ෂණය වෙන අපිට ගඳක් සුවඳක් ආවෙත් නැහැ සද්දයක් ඇහුනෙත් නැහැ උෂ්ණත්වයේ ඉහළ ගියෙත් නැහැ දැනෙන තරමට එතකොට අපි මෙතන නිරීක්ෂණය ලියනවා මොකද නිරීක්ෂණය යකඩ කුඩු යකඩ ඇණයට ආකර්ෂණය විය නිරීක්ෂණය තමයි යකඩ කුඩු යකඩ ඇණයට ආකර්ෂණය විය चुंबक විදුලි ධාරාවක් ගලා යන විට යකඩ ඇණය චුම්බකයක් බවට පත් විය. ආ එහෙම ලියමු නිගමන. යක විදුලි ධාරාව ගලා යන අවස්ථාවේදී මොකද ඕෆ් කරාම නැහැ. විදුලි ධාරාව ගලා යන අවස්ථාවේදී යකඩ ඇණය චුම්බක ගුණ පෙන්වයි චුම්බක ගුණ පෙන්වයි මොකද ඍජු කිව්වේ විදුලි ධාරාව ගලා යන විට යකඩ ඇණය චුම්බක ගුණ පෙන්වයි දැන් මේක හරි. දැන් මේන්න මේකට මේක කාන්දම් ගුණ පෙන්වන්නේ කරන්ට් එක යනවා නම් විතරනේ. දැන් මේ මේ මේකත් එහෙමද? මේකත් එහෙම නේ? මේක සාදාටම කාන්දම්. මේවට අපි කියනවා මොන චුම්බක කියලාද? ස්ථිර චුම්බක කියලා. මේක ස්ථිරම චුම්බකයක්. හැබැයි මේක මේක ස්ථිර චුම්බකයක් නෙවෙයි. මේක කොහිලාටද චුම්බක වෙන්නේ? විදුලිය ගමන් කරන විට. විදුලිය ගමන් කරන විට විතරයි. කරන්ට් එක යනකොට කාන්දම් නැත්තම් නැහැ. ඕෆ් කරපු ගමන් යකඩ කුටි ගලවිලා හැලුනු. එතකොට මෙහෙ මේවට කියනවා
විද්‍යුත් චුම්බක කියලා. මේවට කියන්නේ ස්ථිර චුම්බක. මේකට කියන්නේ විද්‍යුත් චුම්බක. මොකද වෙනස? ස්ථිර චුම්බකයක සහ විද්‍යුත් චුම්බකයක වෙනස කුමක්ද කියලා මම ලියන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බකයේ විදුලි ධාරාවක් ගලන විතරයි යනකොට විතරයි චුම්බකයක් වෙන්නේ. අර හොදාටම කාන්දා. නේද? හරි. දැන් හරිනේ. එතකොට මේකට කියන්නේ මොකද්ද විද්‍යුත් චුම්බකය? විද්‍යුත් චුම්බකයක් යන කුමක්ද? විදුලි ධාරාවක් ගලා යන විට පමණක් චුම්බක ගුණ පෙන්වන ඒවා. විදුලි ධාරාවක් ගලා යන පමණක් චුම්බක ගුණ පෙන්වනයි නම් ඒවට කියන්නේ විද්‍යුත් චුම්බක කියලා. එහෙනම් අපි වෙනම ඡේදකින් ලියනවා. මෙසේ විදුලි ධාරාවක් ගලා යන විට පමණක් මෙසේ විදුලි ධාරාවක් ගලා යන විට පමණක් චුම්බක ගුණ පෙන්වයි නම් චුම්බක විද්‍යුත් චුම්බක ලෙස හැඳින්වේ. විද්‍යුත් චුම්බක ලෙස හැඳින්වේ. මෙන්න මේක එතකොට මොකක්ද මේක? කරන්ට් එක යනකොට කාන්ද දැන් පෑන් දේශගුණින් තියලා මම යහන් ප්‍රශ්නට උත්තර දෙන්න. විද්‍යාව කියන්නේ පොතේ ලියන එක නෙවෙයිනේ මේ පරීක්ෂණනේ. එතකොට මේ තියෙන්නේ විද්‍යුත් චුම්බකයක් දැන්. දැන් මට මේ විද්‍යුත් චුම්බකය මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ ඉංග්‍රීසියෙන් කියවහමනේ. Powerful මදි. මේක ප්‍රබල මදි. බල සම්පන්න මදි. මේකට යකඩ කුඩු චුට්ටයි ඇලෙන්නේ මේක මදි. මට ඕනේ මේකට යකඩ යන ඇල්පෙනති ඒ වගේ ගොඩාක් දේවල් ආකර්ෂණය කරගන්න. ගොඩක් දේවල් ආකර්ෂණය කරගන්න නම් මේක ප්‍රබල වෙන්න ඕනි. මේක ඇති වෙන කාන්දම් බල වැඩි වෙන්න ඕනි. එතකොට ඒකට කරන්න පුළුවන් වෙනස්කම් මොනවද? හිතලා කියන්නේ. එනම් ආලේපන වැඩියෙන් ආලේපන. දඟර ප්‍රමාණය වැඩි කිරීම. අර ඔතල තියෙන වැඩ ප්‍රමාණය වැඩි කිරීම. මේක ඔතන තියෙන පොටවල් 100 නම් ඔතන ලක්ෂයක්. නැගෙන ලතන. එතකොට ඔතන පොටවල් ගන්න වැඩි කරාම හරි. තව මොකක්ද කරන්නේ? දඟරේ තුලින් ගලා යන විදුලි ධාරාව වැඩි කරන. ඕ මේක මොකක්ද? බැටරියක්ද? අපි ගන්න හයි ටෙන්ෂන් එකට නැද්ද? එතකොට මේකට මේ කරන්ට් එක වෙනුවට ලොකු විදුලි ධාරාවක් දෙනවා. ඒ කියන්නේ මේකට සපේන විදුලි ධාරාව වැඩි කරන විදුලි ධාරාව වැඩි කරන පොටෝල් ගන්න වැඩි කරන. එතකොට තව එකක් කියනවාද? ඒක නම් ඕගොල්ලන්ට හිතලා කියන්න බෑ. ඒක මං කියන්න. දැන් මෙතන මේ තියෙන්නේ තනි යකඩයක්නේ. මේ තියෙන්නේ තනි යකඩය. තනි යකඩ යකඩ කූරක් මිදින් මේක මැද තියෙන්නේ. ඒ වෙනුවට මේ වගේ හීනි කම්බි මිටියක් ගත්තොත් මේක තනි යකඩේනේ. තනි යකඩේ වෙනුවට ඒ මහතටම මේකෙන් මට හිතෙන්නේ 6-7ක් ඇතුවොත් මේ ගාන මහත වෙනවා. මේක නම් තම හොඳේ යකඩගෙන මං කියන්නේ. එතකොට මේ තනි යකඩේ වෙනුවට කම්බි කූරු මිටියක් ඕ
mitiya tahadu tuniyata tuniyata yakada tahadu mitiya ko yakada kooru mitiya me taniyaka wenowata yoda gattot meyaage balaye wedi wenawa etukara apita chumbakaya vidyut chumbakaya prabala kirima sadaha karunu tunak thiyena monaya karunu tuna eka ඔතල් තියෙන දඟර ප්‍රමාණය වැඩි කිරීම. ඔතල් තියෙන පොටවල් සංඛ්‍යාව දඟර ප්‍රමාණය කියන පොටවල් ගන්න වැඩි කිරීම. ඊළඟට කිව්වා මලින්ද කිව්වා දඟරේ තුලින් ගලා යන විදුලි ධාරාව වැඩි කිරීම. කරන්ට් එක වැඩි ලොකු කරන්ට් එකක් දුන්නාම හරි. එතකොට තුන්වැනියට අපි ගන්නවා 12 වෝල්ට් බැටරිය. මේ කාර් එකේ තියෙන, ලොරියේ තියෙන, බස් එකේ තියෙන ඒකට දානවා. එහෙම නැත්නම් එතකොට දෙකයි. තුන්වැනි එක තමයි තනි යකඩ වෙනුවට යකඩ කූරු මිටියක් හෝ යකඩ තහඩු මිටියක් යොදාගෙන ඒ ප්‍රමාණයටම තමයි තහඩු මිටියක් හෝ කූරු මිටියක් යොදාගෙන එතකොට මේකේ පවර්ෆුල් එක බල සම්පන්න බව ප්‍රබල බව මීට වැඩිය වැඩි වෙනවා හරි එහෙනම් මාත්‍රිකාවක් ලියාගමු විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කිරීම විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කිරීම එක චුම්බකයක චුම්බකයක කවිෂ ප්‍රබලතාව වැඩි කිරීම මාතෘකාව මොකක්ද විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කිරීම කවිෂ දාම කමෙන්ට මේ ටවර් එක කනෙක්ෂන් දුන්නේ නැද්ද නැද්ද කවිෂ තිබ්බේ නැති වෙලා තිබ්බේ නැති වුණා විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කිරීම මේ කවිෂ ගියේ එහෙට මෙහෙට ඇවිදින්නකොට සිග්නල් වැඩි තැනක් තියෙනවා ගේ කොහෙද පොඩ්ඩක් බලන්න ෆෝන් එක අරන් වටේ ගිහිල්ලා කණු කීයක් අහු වෙනවද ෆුල් කණු දිගටම ඊයේ එතකොට එක දඟරේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම දඟරේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම දඟරයේ පොටවල් සංඛ්‍යා වැඩි කිරීම අර ඔතන ගාන වැඩි කරන කවිෂ මේකේ තියෙන්නේ 100 නම් ලක්ෂයක් ඔතන මොකද කියන්නේ ලක්ෂ 5ක් ඔතන දැකලා තියෙනවා මෝටර වල එහෙම ඔතන තියෙනවා සේන කොයි පොටවල් ගොඩ ඔතන තියෙනවා එතකොට දඟරයේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම දෙක අපි ලියනවා මලිදු කියපු එක දෙක ලොකු බැටරිය පාවිච්චි කිරීම ඔව් කරන්ට් එක වැඩි කරනවා දෙක දඟරේ තුලින් ගලා යන ධාරාව වැඩි කිරීම දඟරේ තුලින් ගලා යන ධාරාව වැඩි කිරීම තුන චමෝත් කියපු එක ලිව්වා මලිදු කියපු එක ලිව්වා දැන් ලියන්නේ මං කියන එක හොඳේ තුන තනි යකඩ කූරක් වෙනුවට තනි යකඩ කූරක් වෙනුවට තහඩු මිටියක් හෝ කූරු මිටියක් යොදාගෙන තහඩු මිටියක් හෝ කූරු මිටියක් යොදාගෙන තහඩු මිටියක් හෝ කූරු මිටියක් යකඩ කූරු මිටියක් ටුඩි ටුඩි යකඩ කූරු ගොඩක් තහඩු මිටියක් හෝ කූරු මිටියක් යොදාගෙන
Yang aja pote tisa teh dia na pahala rupiah balan aku muka dia. Loko jumba ke teacher? Pituangka tis ate. Tis ate yata marupi muka tuan dia. Pitu cuma ke bawah kita akan as tak ke rupiah tiada tak? Tis ate, tis ate eight. Tis ate. Malah nak kami upacara ni muka dekia lah. Ini upacara ni otten pahedili ni, mang ogolan kami pahedili keran ni. Rupiah kandala penan na hada ni pahedili kala. Balam muka dekir tiing. Ok, amit kel kandala ni ada. Mula tiang ti selisa pahedili. Kan desa kuli tiang napa? Kira tu balam muka dekir tiang ni kira ok. Ini jangan di mana dah? Eh, baik pak. Ini dia. Di ni pak, mana nama kat dia lah? Itu kau tu me inne. Me inne dah sama. Hai. Then kau yang tu join dek dia ni. Me tu wate atau lagi mana orang kau ini. अब मैं महिला पटवार देता हूँ ना अरे देख मैं मगा करे आप दिए मुको पालम अब वक्त का डला या कदर कैरी महा बड़ा तीर में एक तो करने किया देखा मेरी सुन्दर पाने आना एक तो करने किया देखा अरे कैरी तीर लाऊँ वक्त करे या कदर कैरी करती या कदर कैरी देख देख अंदर मैं कास करना ही और अरे Mereka ni orang yang kena bikin cumbu ke? Tapi mobil kerana dah usah ni mereka ni apa? Gila, mereka ni mana? Bukan patkernya. Patkernya mereka switch ke dah apa? Dah usah mal. Switch ke dah mal dan mereka muka kenal. Elena. Elena, kanda baca orang ni. Kanda makan, then ayam atau kambing kita alena. Alena, apa then apa itu minyak untuk tak kat sini tim kita dah dah ni meja ya. Then itu dalu kambing itu dalu kerana keluarga ni apa? Keluarga ni hilang apa dia muka minyak ni walau kita dah no, hari ni walau kita dah no, dah muka kerana. Then dah apa? Switch off kerana. Switch off kerana. Switch off kerana mak minyak itu komedi. Kita pernah meja, mai meja tapi kira nama, widu, cumbuk, dombuk kerja. Mereka koma crane ni kat mana? Meja ni kira ni widu, cumbuk, dombuk kerja. Doktor selalu kata orang yang upacara ni ada, kan? Apa itu muka me, mana meja ni? Ya kalau kudu, muka kari accident ni kat mana hari? Apa dia muka leh pasien ni ke manusia? Ya kalau kudu kudu ni lagi kira deh. Hari dengan engkau macam mana? Ya kalau kudu tuwal bela hilir lah. Then doktor selang ni kat dia, no, ini kadang ayam kelan beri ni, then muka kita ni gahana pelak juga. Gahala, make na wujud cumbu ke, ni, orang ni muka kita ni rokok beli no, mana ada sah lak kau ni, kita kan dah ni, bagai ni, dia no, kami dosa orang kat dia no, yang upacara ni, kita pun dekat dekat jakar guru yang niyo, jakar guru agak sini beri no, cumbu ke, wujud cumbu ke, kita pun ada pilih sih dukaran lazy nanti, dia kau ni sudah keran, ni bagai apa dia. Itu pernah mereka bidu cumbu ke dalam kerja api itu mungkin nikang me nikang aku langsung matamu tu orang nama me udah hari ni akian, mana macam apa alam aku dah, me dia ni akan aku,
medical and metallic in Yoni. Mugagra, Ia, Padgra, Alaverta, Medellia, Situoka. The maker began with the Chumoka, the Mukareke, Kotasak, Sama Yogulang, Rupote, Dalatin, it is a Volanta Ruda Kalamuka, the Gilitan, and very in the one making me. It got a with the Chumoka Bavitavana. Avas Tatamai up with the young man. In a matruka Yagan with the Chumoka Bavitavana, Avas Tatila. With the Chumoka Bavitavana, Avas Tat. With the chumbo bavitavan avasta. Yagan acre. With the chumbaka dombakaraya. Acre with the chumbaka dombakaraya. With the chumbaka dombakaraya. Deca Viduli Sino Viduli Sino, what are Viduli Sino again? How do I get it down? Our over cycle Bill Viduli Sino. ඊළඟට මේ ෆෑන් එකේ මෝටරේ තියෙන විදුලි චුම්බකයක් විදුලි පංකා කියන්නේ ෆෑන් එක විදුලි පංකා ඇඹරුම් යන්ත්‍ර හරියට හරි ඇඹරුම් යන්ත්‍ර කියන්නේ බ්ලෙන්ඩරේ විදුලි චුම්බකයක් තියෙන I like this banana blender motor. Emberum yantre. Will our water motor? Viduli jala pump. Water motor at the enemy. Vidujumbo. Will our ready saw the neantra washing machine can. Ready so than I am ready. ඊළඟක මාතෘකාවක් ලියා ගමු. විද්‍යුත් ධාරාවේ රසායනික පරිවර්තන විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය අපි කතා කරේ චුම්බක ඵලය ඉවර කරේ දැන් කියන්නේ රසායනික ඵලය ක
ක්‍රියාකාරකම 10 15 බලන්න. 10 15 කියනවා විදුලි චුම්බක දමකරේට පස්සේ තියෙන ඊළඟ පරීක්ෂණය. කියව ගන්නක මොකද්ද භාජනයක් තියෙනවා ඒකේ කාබන් කූරු වගේක් තියෙනවා කියව ගන්න එක සැරයක් කාබන් කූරු දෙකක් තියෙනවා මොනවද ඕන කියන්නේ වියවි කෝෂ දෙකක් ඉවතලා මේවා දෙකක් මේ බැහැලා විසිකරන ඒවා මේ જાතිය බැටරි කෑලි දෙකක් ඕන මේ දෙකෙන් මොකද්ද කියන්නේ වියවි කෝෂ දෙකකින් ලබාගත් ලෝහ විරි සහිත කාබන් කූරු දෙක මේ බැටරි ඕගොල්ලෝ කඩලා බලලා දිනවනේ කඩලා බලලා දිනේ වට කියන්නේ මේක ඇතුලේ තියෙන මොනවද කියලා ब्लैक बोर्ड එතන මේ බැටරි කොටුවල දින කළු පාට කුඩු જાතිය. ඒ වෙන් තමයි කල්ලු ඇලි කළු කරන්නේ. අම්මල තාත්තලෙන් අහම ඉස්කෝලේ යන කට අම්මලා නම් ඕවා කරන්නේ නැහැ. පිළිල මම තමයි කරන්නේ තාත්තෙන් අහන්න. කල්ලු ඇල කළු කරේ කොහොමද කියලා මේ කුඩු වලින් කළු කරන්නේ. ඕකේ කම්බි කූරකුත් තියෙනව නේද රීජ? ඔව් කම්බි කූර. දැන් කූරක් වගේ එක. ඔව් කූරක් තියෙනවා. කළු පාට කූරු කූරක් තියෙනවා. එකක එක කූරක් තියෙනවා හරි මැද්දේ. එතකොට මේ මේ තියෙන කාබන් කූරු කියලා මේ මලින්දු කටල බල්ල දිනාද නෑ ඊජ මන් දැකලා තියෙනවා සමහර බිම තියෙන මාත් කලවල දින ඊජ මේ ඒ කූරු දෙක එකක එකයි තියෙන මේ බැටරි කෑලි දෙකකින් ගත් එකක් මේ ඕගොල්ලන්ගේ පරීක්ෂණය කරන්න මම හදාගත් එක පෙරේනේව තාලන බල්ලගෙන ඈ කලල බල්ල දින මාත් ඕ කප්පලා බලන්න තලල බලන්න ඊටසේ අද්ද කොඳුර හොදම නැතු ඉතින් කොහොමයි කප්පලා තලල කුඩු කරලා බලන්න මොනව තියෙන කියලා බැහැපිය කොහමදරන්නේ ඊට පස්සේ අද්දකොතර හොද ගන්න එහෙම නැත්නම් ගවුස් එකක් දාගෙන කපලා බලන්න කඩලා බලන්න අනතුරක් කරගන්න තු කරලා බලන්න මේ ඒ කාබන් කූරු දෙකක් මේ අර අර නිකන් ප්ලාස්ටික් කෝප්පයක් මේ යට තියෙන්නේ නම් උණ බට කෑල්ලක් නේ කමන්නේ නේ මේ උණ බට කෑල්ලක් තියෙන මම මේ රතු පාට ලැකර එකක් ගාලා ඒක නිකන් කැත හින්දා මෙතන මේ උණ බටේක මම මේ දෙකම සෙට් කරගෙන තියෙන්නේ නේ යට කම්බි කෝරු දෙකක් තියෙනවා. දැන් මොකද කරන්න කියලා දෙන්නේ කියන්නම? මේකට දාන්නල මොනවද දාන්න කියන්නේ? කාබන් කෝරු දෙක දැන් හරි. මේ තියෙන්නේ. මේ කාබන් කෝරු ගන්න බැටරි කෑලි වල ඇතුලේ තියෙන කාබන් කෝරු දෙකක් මේ. හැබැයි එකක එකයි තියෙන්නේ. මේ බැටරි කෑලි දෙකක් ඕන කියලා තියෙන්නේ එකක්. ඊට පස්සේ ඒකට දාලා ඒකට දාන්නල ආම්ලීකృత ජලය. මොනවද මේ ආම්ලීකృత ජලය කියන්නේ? ආම්ලීකృత ජලය කියලා ඇසිඩ් කියන්නේ අම්ලනේ එතකොට මොනවද දාන්න පුළුවන් අම්ලයක නමක් කියන්නේ විද්‍යාගාරයේ තියෙන දාන්න සල්ෆියුරි තනුක සල්ෆියුරි සල්ෆියුරික් අම්ලය තනුක කියන්නේ වතුර දැම්මහම මේකට සල්ෆියුරික් අම්ලය දැම්මහම ඉතින් දැන් මේකේ වතුර තියෙන නිසා තනුක සල්ෆියුරික් වෙනවා එතකොට ආම්ලීකృత ජලය කියන්නේ එක බිඳුවක් දාලා සල්ෆියුරික් අම්ලයෙන් මේක හදා ගන්නවා හදාගෙන මොකද කරන්න කියලා තියෙන්නේ කරන්ට් එක දෙන්න එච්චරයි වෙන මොකුත් නෑ කරන්ට් එක දෙන්න කියලා තියෙන්නේ හරි ක්‍රියාකාරකම 10 15 අපි අඳගම කරන්ට් එක දෙනවා මේකට මේ කරන්ට් එක මට ඕන නම් මේ යටින් දෙන්නත් පුළුවන් මම මෙතන කම්බි හයි කරලා දෙන්න යටින් දෙන්නත් පුළුවන් මම
යටින් දැනකොට ඉතින් හොඳට නිරීක්ෂණ මේ පැත්තෙන් බලන්න පුළුවන්. ඕක නම් උඩින් දීලා තියෙන්නේ. මේ කම්බි දෙකට ඕනනම් සම්බන්ධ කරලා මෙතන යටින් මෙහෙම කරන්ට් එක දෙන්නත් පුළුවන්. පොතේ නම් උඩින් දෙනවා තමයි ඇඳලා තියෙන්නේ. කමන්නේ කොහොම වුණත්. මම දානව ක්‍රියාකාරකම 10 15 කියලා. තාම අපි අදින් ගොඩ සදාන. Iya kan kriya kahar kamu dahai pahalo pariksane ekamai api karan. Tejo Gandhi nolida. Kriya kahar kamu dahai pahalo api karan. Ami kruta jalaya kiyanne amla binduwak daapu wathura amla godak negei yantam daaneka me baajaneyata nam binduwak dammaham eka ami kruta jalaya කියන්නේ අම්ල බිඳුවක් එකතු කරපු ජලය ගොඩාක් නෙවෙයි වතුරයි ගොඩක් තියෙන්නේ වතුර ගොඩකට අම්ල එක බිඳුවක් දාන. එතකොට කියනවා ආම්ලීකృత ජලය කියලා. අකුරු චුට්ටක් බලලා ලියාගන්න ජලය නැතුම ආම්ලීකృత. ඒක අම්ල ගොඩක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ල ගොඩක් දැම්මොත්? අම්ල ගොඩක් දැම්මොත් වෙන්නේ එතකොට තනුක සල්ෆියුරික් අම්ලය වෙනවා. හරි. තනුක සල්ෆියුරික් අම්ලය කියන්නේ අම්ලයට වතුර ටිකක් දාලා. එතකොට දැන් මෙතන එම නැවෙ එතන වතුරට අම්ල චුට්ටක් දාලා. එතකොට මෙතන වැඩි ජලය. ජලය වැඩි වුණාම ආම්ලීකృత ජලය. ඇසිඩ් වැඩි වුණාම තනුක සල්ෆියුරික් අම්ලය. හරි. හරි ගියාද තනුව? ඔව් ටීචර්. එතකොට මෙතන කියන්නේ ජලය තමයි වැඩියෙන් තියෙන්නේ. අම්ල චුට්ටක් දැන් තියෙන්නේ බෑ කරන්ට් එක දෙන කරන්ට් එක ඉතින් අපි චිත්‍රාලේ නෑනේ අපි දෙමු ඕකට සංකේතෙන් සංකේතෙන් කරන්ට් එක දෙන්න සංකේතෙන් කරන්ට් එක දෙන්න හිටපන් මේ ඔයල දෙකක් දැම්මා වගේ මොන ලයිට් නෝල්ට් එක දාද හැකි මෙතනින් මේ අපි අඳිනවා දෙකෙන්ම මොනවාද වායු බුදු මේ සෙට් කරා වායු බුදු පිට වෙනවා පේනවානේ මෙතෙන්ටත් එක්කම දැන් බලනවා හරි පොබල පොබල යනවා වායු බුදු පිට වෙනවා
මෙතන ඇඳලා ඉවරයි. ආ එතකොට අපි ලියන්නේ මොකද පරීක්ෂණය. මෙතන ලියන්නේ පරීක්ෂණය කියලා. පරීක්ෂණය එහෙම නැත්නම් ක්‍රියාකාරකම 10 10 15 නේ. පරීක්ෂණය 10 15. දැන් කියන්න පරීක්ෂණ එක වාක්‍යයකින් ලියන හැටි. ඔන්න එකක් බලලා කියන්න ඉස්සෙල්ලා ලියපු එක බලලා කියන්න. දැන් පරීක්ෂණ ලියන කෙටි විදියක් මම දැන් කියලා තියෙනවා. බලලා කියන්න මට එතන. රූප සටහනේ පරිදි ඇටවුණු සකස් කරන්න. නහරි. දැන් මෙතන මේක කරපේටි ලියන්න ගියොත් අපි සෑහෙන අපහසුකර පත් වෙනවා. දැන් බලන්න මේක කරන හැටි ලියන්න ගියොත් බලන්නකො වෙන වැඩේ බීකරයක් ගෙන. එයට ජලය දමා. දැන් මොනවද එයට ආම්ල බිඳුවක්ද දමා. ඈ කාබන් කෝරු දෙකක් තවි කොට. මායි කරදර යන්නේ. ඒ නිසා අපි කරන වැඩේ විද්‍යාවේදී. පරීක්ෂණයක් ලියන්න කියලා කියපුවම අපි මොකද කරන්නේ ලස්සනට රූප සටහනක් අඳින්න. ඇඳලා අපි හොඳට නම් කරනවා කාබන් කෝරු ආම්ලීකృత ජලය කොෂ නම් කරන්නේ සංකේතෙන් ඇඳලා තියෙන්නේ. ඒ විදිහට අභීකරේ ඕන මේක නම් කරා බීකර. හරි? එහෙම නම් කරනවා. හොඳට රූප සටහනක් ඇඳලා නම් කරනවා. නම් කරලා අපි වචන දෙකයි ලියන්නේ ඔක්කොටම. අපි ලියන්නේ බීකරයක් ගැන හරි ජලය තමයි ආම්ල තමයි කියෝ ලියන්නේ හැරි වචනාව. අපි ලියන්නේ මොකද්ද රූප සටහනේ පරිදි උපකරණ සකස් කොට මුළු පරීක්ෂණයම හරි රූප සටහනේ පරිදි උපකරණ සකස් කොට දෙල්මි කියන ඇටෝම සකස් කොට ඒකත් හොඳයි රූප සටහනේ පරිදි ඇටෝම සකස් කොට ඇටෝම කියන්නේ මේ මෙහෙම අටෝ ගන්න ඒවට කියන්නේ ඇටෝම රූප සටහනේ පරිදි ඇටෝම සකස් කොට විදුලි ධාරාවක් ලබා දෙයි. විදුලි ධාරාවක් ලබා දෙයි. රූප සටහනේ පරිදි ඇටෝම සකස් කොට විදුලි ධාරාවක් ලබා දෙයි. හරිද රශ්මි? හරි ටීචර්. ජහරා හංසනි හරිද? දැන් විදුලි ධාරාවක් ලබා දෙන්න. දැන් මොකද නිරීක්ෂණය? ඉවරයි පරීක්ෂණය කවද්ද? දෙක නිරීක්ෂණ. මොනවද නිරීක්ෂණ? කාබන් කෝරුව අතරින් විදුලි මේ බුබුලු ඇති හරියට. නිරීක්ෂණය අපිට ඇහට පේන නිරීක්ෂණයක් තියෙනවා මෙතන. හොඳට කිට්ට වෙලා බැලුවත් නම් චූටි සද්දකුත් ඇහෙනවා අර වායු බුබුලු නිකන්. చిరిచిరి గానా అదే సబ్జెక్ట్ అబే ఫోన్ అపి లేం నిరీక్షణే దే మెతన లియా నిరీక్షణ ఒకద నిరీక్షణే కాబల్ పూర్వ అసలి వాయు బుగులు నికుత్తి కాబల్ పూర్వ అసలి వాయు బుగులు నికుత్తి కాబన్ కూరు అసలిన్ వాయు బుబులు మతువే එතන අපේ අවසාන තීරණය අපි ඒකට කියන්නේ නිගමන.
රසායනික ප්‍රතික්‍රියාව එදේ ඉතර නිගමනේ ලියවම එනම් විදුලි ධාරාවක් ගලා යන විට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ එනම් විදුලි ධාරාවක් ගලා යන විට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ මම එනම් අභ්‍යාස වලට යම් පිටු අංක 41 ප්‍රශ්න දෙක අපි කරා ගිය සතියේ 41 41 ප්‍රශ්න දෙක අපි කතා කරා දැන් 42 අභ්‍යාස කියලා ලියලා අඳින්න ලස්සන රූප සටහන ඇඳලා බලන්න උත්තර පුළුවන්ද කියලා දැන් උත්තර පුළුවන් වෙන්න ඕනේ මොකද දැන් පාඩම ඉවර වෙගෙන යන්නේ අඩි රෝල් තියලා ලස්සන්ට අඳින්න මේ සමාන්තරගත ශ්‍රේණිගත කතා කරා මේ විදියට තියෙනවා මේ මොබල් දෙකක් තියෙනවා බල බල දීප්තිය ගැන අහන්න. ප්‍රශ්න කියවන්න උත්තර අතර.
සිසිල්ලා කැඳලා ඉවරයි හරි ඔව් ටීචර් අපි දැන් මේකේ මේ සිච්ච දාන්නලුනේ මේ සිච්ච එක දාලා මදි නැතොත් හරි සිච්ච එක දැම්මා දැන් කරන්ට් එක යන පාර ලකුණු කරමුකෝ කරන්ට් එක මං කිව්වා වතුර කාණුවට වතුර යනට සමානයි කියලා. අපි පටන් ගන්න මෙන්න මෙතනින්. මෙතනින් ගහන්නේ ඊතලේ මේ පැත්තට. ඔහොම ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊ වතු වෙනවා. ඊ වතු වෙනවා මෙතනින් යනවා මෙහෙම. ඊයර පස්සේ කාණු දෙකක් තියෙනවා. මේ කාණු වෙනුත් යනවා මේ කාණු වෙනුත් යනවා. ඉවරයි මේ ආරහලා යන කරන්ට් එකමයි එසරහත් යන්නේ.
Kumana warane niwara di, kalau ini ke magoda ini, hey, P wedding mana di tien dalve hari, hari ane tapi jadi ada kenaikan, begi ya begi nggak pernah kemana, begi ya tapi begi lagi ane, dahai me ane ane begi lagi ane, terus P wedding mana di tien dalve kiane kahar, terus utar lakukan kerjaan nih na. P wedi madip tien delve kiri kata mai utari. P tamai wedi. Apa itu tahu prasnya kata agar jadi langka lasan dana dana. P wedi madip tien delve. Jadi langka ke andi nade agna. Widyut paripataya tulen galana widyut dharava avashya agayakata anuwa palanaya kirimata bhavita kala haki upakaranaya vanne kumakda. Widyut dharava palanaya karanna puluwan mona wenna palanaya karanna puluwan. Sthira pratila neme me vichchalaya pratilodaya kiyala. Widyut paripataya tulen galana widyut dharava danna agayakata anuwa palanaya karanna. Oh, istri pati lo dekat kianne, meva ni, meva api tuan itu dierne. Oh, meva api tuan itu dierne, meva dah dalat dierne dierne. Itu ro bicara le pati lo dekat api tuan kanan pulau. Bicara le kan api tuan agi darwinas kan pulau, ngara kan pulau agi. Beri darah ni ama kianu tiang ramah ane kita pulau. Itu na hariir belu adna dekai tu na dekam hariir. Widyut paripataya tulen galna darah, danna agi kita anu. Kalau nak kirim bawa itu agak leh, apa cara ni? Bicara lepati roda kaya hari, darah ni am kaya ni, tapi bicara lepati roda kaya. Yang perlu dekai tu nai, dekam hari, atter hari itu cara kerja dekai tu nai, dekam utter. Jangan pernah kata kiri ni. Ijo, apa cara ni? Kita mau darah ni am kaya hari ni. Upakarane kiyana wacana tiyanne issala neda. Vichchale pratirodhakayakata apita upakaranayak kiyanna amaruwe neda. Eka me eka mokada eka? Vichchale pratirodhakayakata upangayak neda. Upangayak upakaranayak. Loku tarakayakata giyot upakarane kiyana wacana etana tiyenne. Daraniyama ke upakarane kiyana wacana nisa daraniyama ke ganna puluwa vichalya pratirodhake kiyana ekata upakaranayak nevey kiyala api hituwoth metara prashne thiyena mokak dannawada daraniyama ke athawilla vichalya pratirodhake mokada eke wenas karanna puluwan ne ara ane thallu karapu mataka oh eka nan upakaranaya salakala daraniyama ke yamu me devani uttare thin ara upakaranaya Bang, gaya bagaikan tu. Ini, tapi yang kan tuh mana yang kau salah kau? Itulah. Rasanya kau bang dekat thari ni, yang perbuatan itu. Pahit tu na enang kau. Kita kalau api dengan kata kara, kalau ini paha. Ah, hayat kata kala naat tu. हाय क्यों करना हाय तो क्या हाय उत्तरे तोड़ दे ग्लेसिय मंगोल नहीं का तोड़ा हाय क्यों करना हाय क्यों लो उत्तरे तोड़ा ना तानी हैं
තාපන ඵලය කියන්නේ හත්තන එක. අපි හීටරේ ඉස්ත්‍රික්කේ කතා කරේ ඕකටනේ. මොනවද රත් වෙන්නේ? උත්‍රිකාව. ඔව් මලින්ද නේද කියන්නේ? ඔව්. ඔකට මලින්ද උත්තරේ? දෙක නේද ටී? දෙක දෙක හරියටම හරි දෙක. LED තුලින් විදුලි ධාරාවක් ගලාගෙන යන විට ආලෝක නිකුත් වීම ආලෝකන ඵලය. තාපය කියන්නේ රස්නේනේ. සූත්‍රිකා බල්බ තුලින් සූත්‍රිකා බල්බ කියන්නේ මෙන්න මේවා. මේක මේක තියෙන ෆිලමන්ට් එකට තමයි සූත්‍රිකාව කියන්නේ. මේවා තමයි සූත්‍රිකා බල්බ කියන්නේ. හරි? එතකොට සූත්‍රිකා බල්බය තුළින් විදුලි ධාරාවක් ගලනට බල්බය රත් වෙනවා. රත් වෙනවා නම් තාපය. ඉටිපන්දමත් ඇල්ලීමේදී ඉතින් විදුලි කතාවක් නෑනේ. විදුලි ධාරාවේ තාපන ඵලයට ඉටිපන්දම පත්තු කරලා හරියන්නේ. ඉටිපන්දම කරන්ට් එකක් දුන්නා නම් ඔන්න හරි. එතකොට අතර හිරවැලිය පතිත වූ විට ලෝහ තාඩුව රත් වෙනවා. ඒ මොනවද ඒ? ඒවැ කරන්ට් එක නෑනේ. එතන 3යි 4යි නිකම්ම අයින් වෙනවා. 3යි 4යි අයින් වෙන්නේ. එතන විදුලි කතාවක් නැහැ. ඉදිවන්දම පත්තු කරන එකයි ආලෝකයේ වැටෙන එකයි විදුලි කතාවක් නැහැ නේ එතන. LED එකෙන් එන්නේ අයි ආලෝකය. රත් වෙන්නේ ෆිලමන්ට් එක තියෙන බල්බ්. ඒ නිසා උත්තරේ නිකම්ම යනවා 6 2ට. ඒක ලොකු තර්කයක් ඇත්තෙම නැහැ ඉතින්. 6 2. දැන් අපි 6 වෙනි ප්‍රශ්නෙට වෙනකන් කතා කරමු. එතකොට තව එතන ටිකක් තියෙන ටිකක් නෙවෙයි. ටිකක් නෙවෙයි. ගොඩක්ම තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට මම මාර්තු වලට ඉස්සෙල්ලා මාර්තු වාර විභාගයට ලකුණු 80ට එහා ගන්න. සිලබස් ඉවර කරලා දෙන්න. අවුලන්නේ. සිලබස් ඉතරනේ ඔය ප්‍රශ්න ටිකක් කරන ඔක්කොම. හරි. එහෙනම් එතකොට ආයේ කවද? අවසාන දවසනේ. අවුරුදු මම අපරාවරුදු මොකද්ද? එතකොට මේ 31 මම සුබලුත් අවුරුද්දක් වේවා කියන කල්පනා කරේ නෑනේ. අන්තිම දවසේ හම්බෙනවා. එහෙනම් අපි 31 හා 6ට හම්බ වෙමු. හරි එහෙනම් නැත්තු අයබෝන් ප්‍රශ්න වලට උත්තර ලියවන්න. අයබෝන් ටීචර්.